අයිබෝන් ඔබ මේ ඉපි සිටින්නේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම මනෝජ් ජිඳුරුව මම තිනුෂා බේසිංහ ප්‍රථමයෙන් සිරස් කල රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට සැක පිටත් අඩංගුටගත් හමුදා සෙබළුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගිවිසුම් හතරක් ඇමතිවරුන් පිරිසකට වාහන මිලදී ගැනීමට කෝටි 37ක් විමල් බීරවංශකින් යලිත් ඇප ආයුධම් පතක් එහෙමනම් අපි දේශපාලේ නැවතින්න ඕන දේශපාලට එනකොට ඒවට මුදු උත්තු දෙන්න ඕන 2013 වසරේ රතුපස්සල ජනතා විරෝධතාව අතරතුර වෙඩිතැබූ බවට සැකකරන යුද හමුදා සමාජිකයන් 3 දෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා කර්මාන්ත ශාලාවකින් ප්‍රදේශයේ ජලමූලාශ්‍ර අපිරිසිදු වන බව පවසමින් ජනතා වීදි බැස විරෝධතාවක නිරත වුණා. එම උද්ඝෝෂණයේ මැඩ පැවැත්වීම පිණිස යුද හමුදාව මැදිහත් වීමේදී වෙඩි ප්‍රහාරයෙන් ලැබුණා. එෙහිදී සාමාන්‍ය වැසියන් 3 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ ගණන 40කට ආසන්නයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගනු ලැබූ මාණ්ඩලික සැරයන්වරයෙකු සහ කෝප්‍රල්වරුන් 2 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මාස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ශ්‍රී ලංකාව හා රුසියාව අතර සබඳතා ආරම්භ කර වසර 60ක් සපිරෙන මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරය වැදගත් සිද්ධියක් බව ජනාධිපති ව්ලාඩිමීර් පුටින් මහතා පවසනවා. මෙරට සමාජ පරිවර්තනයකට මුලපිරු වෙනසක් සඳහා දැඩි කැපවීමක් කළ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආගය කරමින් රුසියානු ජනාධිපතිවරයා සී රටට පැමිණෙන ලෙසට නිල ආරාධනාවක් කරනු ලැබුවේ ඉන්දියාවේ පැවති ගෝවා සමුළුවේදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු මීට පෙර රුසියානු රජයෙන් නිල ආරාධනාවකට අනුව එරට සංචාරය කළේ මීට වසර 43කට පෙරදී. ඒ අග්‍රාමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මැතිණියයි. දෙරට ආර්ථික වෙළඳ හා දේශපාලන සම්බන්දතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට ලබා දිය හැකි සෑම සහයක්ම දෙන බවට රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වුණා. ලොව බලවත්ම නායකයෙකුගෙන් ලැබුණු මෙම මිත්‍රශීලීත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. රුසියානු ජනාධිපතිවරයා 19 වෙනි සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්ථානයක් ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත පිරිනැමුවා. එය 1906 දී එංගලන්තයේ වෙත රැගෙන ගොස් කෞතුකාකාරයක තිබෙද්දී රුසියාව විසින් මිලදීගෙන තිබුණා. ඊයේ සවස පැවති ශ්‍රී ලංකා රුසියානු සම්බන්ධතාවල 60 වන වසර සැමරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමයි. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉගෝ මොගිලෙව් මහතා රුසියානු රජය නියෝජනය කළා. මෙම උත්සවයේ විශේෂ නියෝජිතයන් වූයේ අභ්‍යවකාශය තරණය කළ ලොව පළමු කාන්තාව වන වැලෙන්ටිනා තෙරස්කෝවා සහ අජටාකාශ ගාමීකු වන විජ්මීර් ලෙතෝව් මහතායි. මේ අතර අද දහවල් රුසියානු අග්‍රාමාත්‍ය දෙමිත්‍රි මෙද්වදේව් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව පැවැත්තුණා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර තාක්ෂණික සංස්කෘතික හා සංචාරක සහයෝගිතාව නැංවීම පිළිබඳ ගිවිසුම් හතරක් අත්සන් තැබුණා. මේ අතර අද සවස ජනාධිපතිතුමන් රුසියාවේ ශ්‍රී ලාංකිකයින් හමු වුණා. ජාතික සංවර්ධනයේ වගේම අන්තර්ජාතික සහයෝගිතාවලදී විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක මණ්ඩලය මානව හිමිකම් කවුන්සිලය මේ ආයතනවලදී අපිට බොහෝ වෙලාවට ජාත්‍යන්තර වශයෙන් අපි ඇතැම් අසීරුතාවයන්ට අමාරුකම් වලට පත් වෙච්ච අවස්ථාවලදී රුසියාව ඒ වගේම එදා සෝවියට් සමූහාණ්ඩුව අපේ අවංක මිත්‍රෙක් විදියට සෑම තැනම කටයුතු කරලා තිබෙනවා. මටත් අපේ ආණ්ඩුවටත් යම් විවේචන සහ චෝදනා තිබෙනවා. අපි එක පැත්තකට බර වෙච්ච ආණ්ඩුවක් කියලා හිතන්න. අපි බටහිරට පමණක් බර වෙච්ච ආණ්ඩුවක් කියන විවේචන තිබෙනවා. නමුත් ඒ විවේචන මම සෑම වෙලෙම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. අපි
මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තුල ජාත්‍යන්තර සහයෝගිතාවේදී අද ලෝකේ සෑම රටක්ම සෑම රාජ්‍යයක්ම අපේ මිත්‍ර රාජ්‍යයන් විදිහට අද කටයුතු කරන්නේ මම ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා අද ලෝකේ කිසිම රාජ්‍යයක් ශ්‍රී ලංකා රජය සමග කිසිඳු ආකාරයක මතභේදයක් නැහැ අමනාපයක් නැහැ මිත්‍රශීලීවයි කටයුතු කරන්නේ श्रीलंका जनाधिपति वरियागे रुसियानु संचारे एरट माध्य पुल प्रचारयाक लबा दुन्ना �මැතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් වාහන 9ක් මිලදී ගැනීමට රුපියල් කෝටි 37ක පරිපූර්ණ කැස්බෙත්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ ඉදිරිපත් කර තිබෙන්නේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. අධ්‍යාපන සෞඛ්‍ය අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍ය, ක්‍රීඩා අමාත්‍ය, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා වෙනුවෙන් වාහන මිලදී ගැනීමට මෙම මුදල් වෙන් කරනවා. මෙම පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් කොටසක් වෙන්වන්නේ වාහන 6ක කල්පතු ගෙවීම සඳහායි. ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් මෙලෙස වාහන මිලදී ගන්නේ සුකොකබෝගී වාහන රසක් කොළඹ කොල්ලුපිටිය මුන්ටාස් මහල් පරිශ්‍රයේ දිරාපත් වෙමින් තිබියදී. ජනතාව නඩත්තු කිරීමට පත් කරන ආණ්ඩුවක අමාත්‍යවරුන්ගේ කාර්යාල නඩත්තු කිරීමට වැය කරන අති විශාල මුදල පිළිබඳව පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළිවුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය මාසික කුලිය රුපියල් ලක්ෂ 245කට අධිකයි. අත්තිකාරම මාස 23ක් සඳහා රුපියල් ලක්ෂ 5706කට අධිකයි. මාස 11ක් පුරා කුලිය ගෙව ඇතත් තවමත් එම කාර්යාලය විවෘත කර නැහැ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මාසික කුලිය රුපියල් ලක්ෂ 15කට වැඩි. නීතිය සාමය හා දක්ෂින සංවර්ධන අමාත්‍යාංශයටගත් ගොඩනැගිල්ලට ගෙවන මාසික කුලිය රුපියල් ලක්ෂ 24කට අධිකයි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මාසික කුලිය රුපියල් ලක්ෂ 28කට වැඩි. මාස 12ක් සඳහා ගෙවූ අත්තිකාරම රුපියල් ලක්ෂ 43කට ආසන්නයි. ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශය ලබාගත් ගොඩනැගිල්ලට ගෙවන මාසික කුලිය රුපියල් ලක්ෂ 48කට අධිකයි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මාසික කුලිය රුපියල් ලක්ෂ 140කට වැඩි. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත් ගොඩනැගිල්ලට ගෙවන මාසික කුලිය රුපියල් ලක්ෂ 34කට අධිකයි. මාස 3ක් සඳහා ගෙවූ අත්තිකාරම රුපියල් ලක්ෂ 152කට වැඩි. සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන අමාත්‍යාංශයේ මාසික කුලිය රුපියල් ලක්ෂ 119කට අධිකයි. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ගෙවන මාසික කුලිය රුපියල් ලක්ෂ 66කට අධිකයි. ඒ අනුව කුලී පදනම යටතේ කාර්යාල පවත්වාගෙන යන අමාත්‍යාංශ සඳහා රජයේ මාසයකට ගෙවනු ලබන සමස්ත කුලී මුදල පමණක් රුපියල් කෝටි 15කට ආසන්න වන අතර එම අමාත්‍යාංශ සඳහා ගෙවූ අත්තිකාරම් මුදලේ මුළු වටිනාකම රුපියල් කෝටි 100කට අධිකයි. මත්තල ගබඩාකල වී වැඩි ප්‍රමාණය මත්පැන් නිෂ්පාදනය කරන මෙන්ඩිස් සමාගමට ලබා දී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද හෙළි කළා. මත්තල ගබඩාවේ තිබුණු වී ටිකක් මේ මෙන්ඩිස් සමාගමට තමයි දීලා තියෙන්නේ අරක් කොඩි නිෂ්පාදනය කරන්න. දැන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අහිංසක ජනතාවගේ සල්ලි හොරකම් කරලා ඉස්කාගාර දානවා, බිල්ඩින් හදනවා, අරක් කොඩි නිෂ්පාදන ආයතන හදනවා. ඒවට පළාත් සභාවෙන් අවසර දීලත් නැහැ. කැබිනට් මණ්ඩලෙන් අවසර දීලත් නැහැ. ඇමතියා දන්නේ නැහැ. ආයෝජන මණ්ඩලෙන් අවසර දීලත් නැහැ. මොකවත් නැහැ. වැඩේ කරගෙන යනවා. මෙච්චර ශක්තියක් කොහෙන්ද මේ සමාගමට? අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හයිය ඇතුව තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ මා හොරු වංචාකාරු කපටියෝ දානපතියෝ සනසන්න පුළුවන් නම් ආණ්ඩුවට අයි ගොපියට සොච්චමක් දෙන්න බැරි. මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලය පවසන්නේ අවස්ථා තුනකදී කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අනුමැතියට යටත්ව වී මෙට්‍රික් ටොන් 4000ක් මෙන්ඩිස් සමාගමට ලබා දුන් බවයි. සෙසු වී තොග ලබා දී තිබෙන්නේ ප්‍රධාන වී මෝල් දෙකක් වෙතයි.
මත්තල දී කබඩා කිරීමෙන් එම ගුවන් දොටුපලේ අන්තර්ජාතික බලපත්‍රය පවා අහිමි වුණා. එපමණක් නොවේ රට තුල සහල් හිගයක්ද මත වුණා. එහි ප්‍රතිඵලය වූයේ පිට රටින් සහල් කෙන්වීම සහ මෙරට වෙළඳපොලේ දේශීය සහල් මිල ඉහළ යාමයි. මේ නිසා ජනතාවට අමතර මුදලක් වැය කිරීමට සිදු වුණා. හාල්ක ගන්නව නම් කඩෙන් ගන්නේ 80ට 90ට වගේ වැඩි මිදුලකට මැන්ඩිට් සමාගමට දීලා ඉවරලා මේ හාල් නැහැ කියලා ඉවරලා පිටරටින් හාල් ගෙනලා ගොයියොන්ට වැඩි මිදුලට කන්න දෙනවා මේ විදිහට ගියොත් එහෙම අපිට වහකන්න තමයි වෙන්නේ තම වීටික තමයි නිෂ්පාදනය කරලා අපි වී ගබඩා වලට දෙන්නේ ඒ වීටික අරන් මේ වගේ සමාගම් වලට දුන්නන් පස්සේ අපට හාල් මිල කොහොමත් 80ට 100ට තමයි හාල් ලබා ගන්න නේ ආණ්ඩුවේ යුතුකම වෙන්නේ මත්පැන් මේ සාධන කෙනා මෙදිරි ගැන්වීම නෙමෙයි කොමිස් ගාල මෙතියමිතුරු සහ නිලධාරි බහුතරයක් කොමිස් ගාල හාල් ගින්න අපිට රටින් අපේ දෙවිචි වීටි කිසු කරන්නේ නැතුව අරක්කු වැඩිපුර තිතට මත තියෙන වැඩක් තමයි දැන් ආණ්ඩුවත ගාලා තියෙන්නේ දැන් මේකද ඔබතුමනෝ දෙන උත්තරේ මේකද රටේ ජනතාවට කියන්නේ බත් කන්න නැතුව අරක්කු බීපල්ලා කියලාද කියන්නේ කල්කුඩාහි මත්පැන් ස්කාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසරය ලබා දීම සම්බන්ධයෙන්ද දැන් මතභේදාත්මක තත්වයක් මතුව තිබෙනවා මහමතිවරයන්ව මහමතිවරය කියලා මම දන්නේ නැහැ මුකුත් කියලා කොහොමද ඉඩම් ගත්තේ කවුද දෙන්නේ මලික් සමර වික්‍රම අමාත්‍යවරයාගෙන් මේ කල්කුඩාවල මේ අර්ජුන ඇලෝසියස් මහත්මයා මූලිකත්වයේ දරන මේ මෙන්ඩිස් සමාගමට මේ ඉස්කාගාරයක් පටන් ගන්න අවසර දුන්නේ අනුබලය දුන්නේ අනුග්‍රහය දීලා තින්නේ කුමන පදනමකින්ද ඒ ඕනෑම හොරෙක් කැවිලා සල්ලි දානවනම් අපි හොරාට ඉඩ දෙනවා බල්ලෝ මරලවත් සල්ලි හොයන්න නම් බෑ ඒ යුග ඉවරයි පසුගියදා මෙම ඉදිකිරීම භූමිය අසලදී ශක්තිය FM සහ පුවත්පත් මාධ්‍යවේදීන්ට පහර දුන් කල්කුඩා එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජගනාදන් අද අපහා අදහස් දැක්වුවා මේ කල්කුඩා ප්‍රදේශයේ සිදු කරගෙන යන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා ඉඩම් ලබා දුන් යපි මේක එතනෝල් කර්මාන්ත ශාලාවක් මෙහිදී කරන්නේ එතනෝල් නිෂ්පාදනය කරලා කොළඹට අරගෙන යන එක එතනෝල් නිෂ්පාදනය කරන්න වීසා බඩිරිඟු අවශ්‍යයි මේ නිසා මඩකලපුව ප්‍රදේශයේ ගොවීන්ටත් හොඳයි කල්කුඩා මත්පැන් ස්කාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද නැගිනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතා අද ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ නැගිනහිර පළාත් සභාව ඒකමතිකව තීරණයකින් පසු මෙම ව්‍යාපෘතියට එරෙහිව වර්ණයක් ලබා ගන්නා ලෙස වලච්චින ප්‍රාදේශීය ලේකම්පරයාට සහ ප්‍රාදේශීය සභාවේ ලේකම්පරයාට දැනුම් දුන් බවයි. නමුත් ඒ සියල්ල අභිබවා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කරනවා. වංචාකාරී විදියට වදු පෑරහැරපු සමාගමකට කෙසේද ඔවුන්ගේ බලපත්‍ර කාලය දීර්ඝ කළේ හැබැයි හැබැයි අපේ හාමුදුරුවනේ මාධ්‍ය කතා කරන හින්දා ඔබ වහන්සේලා මං හිතන්නේ කතා කරපු නිසා ගිය සතිය වෙද්දී අපිට දැනගන්න ලැබුණා ඔවුන් බදු මුදල ගෙව්වයි කියලා ගිය සතිය වෙනකොට බදු මුදල ගෙව්වේ මිලියන 460ක බදු මුදලක් ගෙවලා ඔවුන් ඒ අපි හෙලිදරව් කරපු කාරණාව ඔවුන් බහැර වෙනවා වෙන නිර්දෝෂී වෙනවා වෙන දෙයක් නිසා නෙවෙයි දැන් ඔවුන්ට අද මේ එල්ල වෙලා තියෙන චෝදනාවලින් ඔවුන් ගැලවීම සඳහා එකක් තමයි කොහොමද අපි අහනවා රජයෙන් මුදල් අමාත්‍යංශයෙන් මෙබඳු බදු පැහැර හැරීමක් රටේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගන්න කි අවස්ථාවක ඔහු ණයක් ගෙන හෝ මොනවා හෝ ගෙවීමක් සිදු නොකර තිබුණොත් ඒ ණය ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරනවා පැහැදිලි ලෙසම මෙතෙක් කල නොගෙව මුදලක් පිටිහඩියේ මේ සමාගමේ හිමිකරුවෝ මොන අරමුණකින්ද ගෙවන්නේ ඇයි එහෙනම් ඔවුන් මෙතෙක් කල මේ මුදල රජයට නොගෙවා පැහැර හැරියේ මොවුන් විවිධ සමාගම් විවිධ නම් වලින් සමාගම් පිහිටවාගෙන විවිධ නම් වලින් කොටස් මිලදී අරගෙන මේ සිද්ධ කරන්නේ බැඳුම් කර ගණදෙනුව තුලින් උපයාගත්තා වූ ධනය වංචනික ලෙස උපයාගත්තා ධනය කළු සල්ලි සුදු බවට පත් කිරීමේ ව්‍යාපාරයක් තමයි මේ කරගෙන මේ වෙනකොට පැහැදිලි වෙලා තිබෙනවා පළවෙනි සමාගම මෙන්ඩිස් සමාගමත් පළවෙනි කොටස් කරු වශයෙන් දක්වලා තියෙන සමාගමත් අර්ජුන ඇලෝසිස්ටාජි සමාගමත් එවැගේම දෙවැනියට කොටස් හිමි කියලා ඔවුන් සඳහන් කරන ඒ සමාගමද කොටස් හිමිකරුව බවට පත් වෙලා හිමිකරුව බවට පත් වෙලා තියෙන්නේ අර්ජුන් ඇලෝසියස් ප්‍රධානව මේ කණ්ඩායමමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වෙනි උපන්දිනය අදට යෙදී තිබෙනවා මේ පිළිබඳව නිවුස් ෆස්ට් තබන සටහනක් රනිල් වික්‍රමසිංහ මහතා 1977 දී මුල්වරට බියගම ආසනයේ ඡාය ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ඔහු 27 වෙනි වියේ පසුවන විටයි ඔහු එකල සිටි ලාබාලතම කැබිනට් ඇමතිවරයයි
අධ්‍යාපන තරුණ කටයුතු රැකී රක්ෂා හා කර්මාන්ත අමාත්‍යතුරේ දරු රනිල් වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව බිහි කිරීමටත් නිදහස් වෙළඳ කලාප ඇරඹීමටත් පූර්වගාමී වුණා රනිල් වික්‍රමසිංහ මහතා දිගු කලක් විපක්ෂ නායකත්වයේ දරු දේශපාලන ක්ෂා මෙන්ම සිවරක් ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය දුරේටපත් පුද්ගලයා දවනවා අග්‍රමාත්‍යතුමනි ඔබට සුබ උපන්දිනයක් News First සුබ පැතුම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිස මහමුවට අද පැමිණියා හිටපු ජනාධිපතිවරයා අද ජනාධිපති විමර්ශන කොමිස මහමුවට කැඳවුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා රෝපණ සංස්ථාවේ ප්‍රචාරය කළ දැන්වීම සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 164ක් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසම මගින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීම කර තිබුණා එහෙත් විවිධ හේතු මත තමාට පැමිණීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා විසින් කොමිසමට දැනුම් දී තිබෙනවා හම්බන්තොට වරාය ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සුවා බැලීමට ජනාධිපතිතුමන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් අද සවස රැස් වුණා මෙම අනු කමිටුවේ සමාජිකයන් වන්නේ ආචාර්ය සරත් අමුණුගම අර්ජුන රණතුංග පාටලි චම්පික රණවක සුසිල් ප්‍රේමජයන්ත සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් කෙසේ වෙතත් අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා මෙම අනු කමිටුවට සහභාගී නොවන බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේදී හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමක් හොරෙන් අත්සන් කර ඇති බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අද චෝදනා කළා අපිට දැනගන්න ලැබුණා අත්සන් කරලා තිබෙනවායි නීති විරෝධීව මේ හම්බන්තොට වරාය ගිවිසුම ජනාධිපතිතුමා රුසියාවෙන් පෙර මේ පිළිබඳව කමිටුවක් පත් කළා ඇමතිවරුන්ගේ උපකමිටුවක් මේ පිළිබඳ සොයා බලා වාර්තා කරමින් ඉන්පසුව මේ ගැන තීන්දුවක් ගන්න ඒ අතරේ මේ අත්සන් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙන බව පේනවා අපි මේ ගැන හරියටම දන්නවා මේ වරාය අධිකාරියේ සභාපතිතුමා මේකට විරුද්ධයි මේ ඊ අත්සන් කරපු ගිවිසුමයි ඒ වරායේ අධිකාරියේ හිමිකම් වලට හිමිකම් උල්ලංඝනය කරමින් කරෝ බව ඔහුගේ මතයයි නමුත් අගමැතිතුමා එකක මාතිකව හිතුවක්කාරකමට මුදල් හොයා ගැනීමේ මාවත කෙසේ වුණත් මේ වරාය විකිණීමේ ක්‍රියාදාමය අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි ඇඟවීමක් හැටියට එය සිදු කළ යුතුම බව ඔහු කියා හිටන බව පේනවා ඒ කියන්නේ අපේ රටේ රාජ්‍ය දේපල ඒවායේ ලාභය අලාභය නොසකා අපේ රටේ වායතන වැදගත්කම නොවැදගත්කම නොසලකා ඒවා විදේශීය සමාගම් වලට මුදලට අලෙවි කිරීමට සූදානම් බව හොඳාකාරවම මේන් පෙන්වෙන්න තිබෙනවා. හම්බන්තොට වරාය ව්‍යාපෘති සභාවෙන් අමාත්‍යවරු පස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනු කමිටුවක් පත් කර අදාළ කැබිනට් පත්‍රිකා සභාවෙන් තීරණ ගැනීමට ජනාධිපතිතුමා තීරණය කළත් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වරාය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වන්නේ එයට පරස්පර වූ කරුණු බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඔහු ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් පසුගිය 22 වෙනිදා මේ බව සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් තමන් යොමු කර ලිපිය සභාවෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා. නාගම්පුර වරාය ආයෝජකින් බාරදීම සම්බන්ධව කැබිනට් එකට ඒ ගිවිසුම ඉදිරිපත් කළ තිබුණු අමුර්ගම ඇමතිතුමා අඩුපාඩු සකස් කරන්න කැබිනට් නෝට් එකක් ඉදිරිපත් කරන්න මට මගේ ඇමතිතුමා අර්ජුන රණතුංග ඇමතිතුමා දැනුවත් කරා. අපි ඒක දැනුවත් කරයින් පස්සේ ජනාධිපති තීරණයක් දුන්නා කැබිනට් අනුකාරක සභාව පත් කරන්න. ඒකේ මම බොහොම පැහැදිලිව කියනවා අමුර්ගම ඇමතිතුමා ඉදිරිපත් කරපු පත්‍රිකාව පිළිබඳවත් මම එතෙන් ඉදිරිපත් කරපු කැබිනට් නෝට් එක සම්බන්ධවත් පරස්පර කරුණු තිබුණේ අපි ඒකට විරෝධතාවයන් කීපයක් දක්වලා තිබුණා. ඒ අනුව කැබිනට් අනුකාරක සභාව පත් කරේ. නමුත් කැබිනට් තීරණ අනුව ඇවිල්ලා තිබුණේ අපිට මීට වඩා වෙනස් කාරණාවක්. අපි ඒ කැබිනට් සෙක්‍රටරි දැනුවත් කළා මේක මෙහෙම නෙවෙයි සාකච්ඡා වුණේ කියන කාරණේ. ඒ සම්බන්ධව අපි අධිකරණ ජනාධිපතිතුමාටත් කරුණු දක්වලා තිනෝ. එතුමා ගත්ත තීරණේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවායි කියනක පරස්පර තත්ත්වයන් තියෙයි කියන එක අපි පැහැදිලිව සටහන් කළා දිනවා. මහ බැංකු අධිපතිවරයාද හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.
IMF එක ඉතින් ඒකලෝ කිව්වා හැබැයි අපි අපි ඇනලයිස් කරලා බලුවේ අපේ ඉකොනොමි එක දැන් ඔබතුමා අපේ නෙගෝෂියන්ට් එකේ ඇවිල්ලා අහගෙන හිටියා නම් ඒකලෝ කරපු කියපු ඒවා ඔක්කොම අපි කරලා නැහැ අපි කියන්නේ දැන් පොසිෂන් එකක් දාවිලා තියෙනවා අපි ඒප්‍රිල් මාසේ වොෂින්ටන් එකට යනකොට මම නම් හිතන්නේ ඇග්‍රීමන්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. හම්බන්තොට ඩීල් එක ලොකු එකක්. ඒක නම් මේජර් මේජර් ප්ලස් එකක්. ඒ කියන්නේ අපේ රිසර්ව්ස් පොසිෂන් එකට හොඳයි. නැත්තම් IMF ක ඩීල් එක විතරක් නෙමෙයි ඊට වඩා ප්‍රශ්නේ තියන්නේ මේ ජනතාවට හරි මේ 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 කරදර බර්ඩන් එකක් එන්න පුළුවන්. ඒ සල්ලි තිබුණ නැත්තම් මේ අවුරුද්දේ ගොඩක් මේ ඩිෆිකල්ට් මෙෂර්ස් ගන්න වෙන්න තිබුණා. ඒ ඩීල් එක දැන් ඉස්සරහට යනවා කියලා තමයි පේන්නේ. ඒක නම් ලොකු ලොකු බෙනිෆිට් එකක්. ඩොලර්ස් 100 මිලියන් යන්න යනවා. ඊට පස්සේ මාස 3කට පස්සේ තව 300 මිලියන් යන්න යනවා. අර ලාස්ට් 700 මිලියන් ඊට පස්සේ ඊට තව මාස 6කට ඉස්සරහ. කොහොමරි 400 මිලියන් ෂුවරයි. This may out of there. අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදීම කතානායක කරු ජයසූරි මහතා සීලු මන්ත්‍රීවරුන්ට අවවාදයක් ලබා දුන්නා. ඒ තමන්ගේ ගෞරවය තමන් නියෝජනය කරන උත්තරීතර සභාව තුල කෙලසීමෙන් වළකින ලෙසයි. පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව කතානායක කරු ජයසූරි මහතා අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයක් සිදු කළා. 2017 මාර්තු 22 වෙනි දින සභාගාර්ධය තුල ගරු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු විසින් මෙම උත්තරීතර සභාවේ ගෞරවයට හා කීර්තියට ඉතාමත් හානිකර අයුරින් ගරු අග්‍රාමාත්‍යතුමාට හා වෙනත් මන්ත්‍රීවරුන්ට අසාධාරණ අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඉතාමත්ම අශෝභන අයුරින් අපහසු ආකාරයේ දිගින් දිගටම කතාල් බව මා විසින් නිරීක්ෂණය කරන ලද අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ හිතාමතාත්මක උල්ලංඝනය කර තිබෙන බව ඉතාමත් කනගාටුවෙන් ප්‍රකාශ කරමි. ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර තෝතැන්නමාන ව්‍යවස්ථාදායකය තුළදීම මන්ත්‍රීවරුන්ගේ ගෞරවනීයභාවය කෙලෙසෙන අන්දමින් ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ චිරත් කාලයක් සිට පැවතින සම්ප්‍රදායන් පරිචයන් හා ස්ථාවර නියෝගවල විජයයන්ට අනුකූල නොවන බව සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. කිසියම් මන්ත්‍රීවරු සම්බන්ධ විරෝධතාවයක් තිබේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූල ක්‍රියා කිරීමට හැකි බවද සඳහන් කරන්න කැමැති. ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂයේ සියලුම ගන්තිවරුන් මේ උත්තරීතර සභාගාරයේදී සෑම මන්ත්‍රියෙකුගේම ගෞරවය ආරක්ෂා කරන වාරයේ එකිනෙකාට අයුතු ලෙස චෝදනා කිරීමෙන් අපහාස කිරීම වැළකීමෙන් වාද විවාදවලට මනා සංයමයෙන් යුතුව සහභාගීවීමට වග බලා යුතු බවටත් මම අවධානය කරමි. දියණියගේ අසනීප තත්ත්වය සලකා බලමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥයින් මෝසමක මාර්කෙන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇප අයදුම්පත පිළිබඳ වන තීන්දුව අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා ඇති බව අප වාර්තාකරු පැවසුවා. මේ අවස්ථාවට පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සිසිර ජයකොඩි මහතා උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජීවගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසක්. හරියෝ වැරදියෝ අධිකරණයේ තීන්දුවක් දුන්නම ඉතින් ඒකට මේ කරන්න පුළුවන් නෑ ප්‍රශ්නයක් නේද? උපවාසෙදිලා දැන් කාටද ඒකට විසඳුමක් දෙන්න පුළුවන්? එන ජනාධිපති කියන්න ඕන උසාවි නඩුකාරයට කතා කරලා නැ මෙන්න මේක මම උපවාස දෙලා මැරෙන්න නැද්ද නා අකමැ ගන්න කියලා. මම දන්නේ නැහැ මේක මොකද මේක පළවෙනි කතාවර මේ වගේ සිද්ධියක් ඇති වෙන්නේ. මමත් ඉරේ ඉඳලා මාස 3ක් එහෙමනම් අපි දේශපාලනේ නැහැ විතින්න ඕන. දේශපාලනේ එනකොට ඒවට මුදුත්තු දින්න ඕන. ඉතින් මට නම් තේරෙන්නේ නැහැ ඒක 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 තරම් හිතකර කාරණාවක් නෙමෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මේ දිනවල හඳුනාගත් වෛරස් උණ රෝගයක් පැතිර යනවා. පුත්තලම කල්පිටියාදී ගම්මාන 100කට වැඩි ප්‍රමාණයක මෙම උණ රෝගය පැතිර ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසුවා. 800ක් පමණ පුත්තලම මූලික රෝහලට මේ දිනවල දිනකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන් රෝගීන් 600ක් පමණ පැමිණෙන්නේ මෙම උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට බවයි. නිවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 200ක්. ඒ උණ ටිකක් උඟක් වෙලාවට ඩෙංගු උනස් සමග සමලක්ෂණ දක්වනවා. ඊළඟට මේක දවස් 4ක් 5ක් විතර පවතිනවා. ඒත් එක්කම කැස්ස තද උණ ගතිය තියෙනවා. මේ අතර මීගමුව ප්‍රදේශයෙන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. මීගමුව මහරෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මිය පැවසුවේ පසුගිය සතිය තුළ ඩෙංගු බවට හඳුනාගත් රෝගීන් 250ක් වාර්තා වූ බවයි. මේ නිසා රෝහලේ ඉඩකඩද ප්‍රමාණවත් නොවන අතර ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබෙනවා.
लुणुगम वेहर पहल मतल प्रदेश तवत् गम्मान्याक्रीम संधा अद मूल गल तबुना इनिवास इदिक्रीम अमाते सजित प्रेमदास महतागे प्रधानत्वेन एथराज कमलेस नाम कर एथे मेम गम्मान्य श्रीलंका वे दिवन तुनसे पनस नववन आदर्श गम्मान्य हेम दाव जिनीवा नूरट बहुगी रजे समे अपे निलधरिंगे कोंद नवागेन हेरमिति गहगेन तमाय अपे रजेट सिद्ध उने जिनीवा वलट अपे रटट चोदना कर थरवटु कर अभियोग एल्ल कर बलपैम कर तर्जनात्मक प्रकाश कर අහවල් දිනයට නොකරුණොත් තීන්දුවක් ගන්නවයි කිව්ව මිත්තවරුනි ඒ පහුගිය රජය සමයේ මෙදා පාර අපිව ජිනීවා නුවර පිළිගත්තේ චෝදනා මුකෙන් නෙවෙයි අපේ රටට ප්‍රශංසා පිට ප්‍රශංසා ඉදිරිපත් වූ දැන් ක්‍රීඩා පුවත් බංග්ලාදේශය සමග පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලිය ජයගෙන ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක පොල් තරංග පවසනවා बंगलादेश समग हेट आरंभ वीमट नियमित एक दिन क्रिकेट तरंगावली पिलमदव माध्य वेत आदास दक्कमिन अहुमेबाव संधान कला श्रीलंका सह बंग्लादेश तरंग तुनकिन समन्वित एक दिन क्रिकेट तरंगावली पलमु तरंगे हेट रानगिरी दमलु जात्यंतर क्रिकेट क्रीडांगणी आरंभ वनवा ए दिवारात्रि तरंगया बंग्लादेश समग पवति पुहनु एक दिन क्रिकेट तरंगे आबादे कटलाकू कुसल जानी तेरेरा वेनुट मिलिंद सिरिवर्धन अतुलाव श्रीलंका क्रिकेट आयतन अद निवेदने कला इम निवेदने वेडदूट तेकुने पलमु तरंग दिख संध पवन मिम आदेश श्रीलंका खंडायम अत्र मेदक्वा एक दिन तरंग तीस अटाक पवात्वा तिबेनवा एइन तरंग तीस तुनाक श्रीलंका व जयगिने अति अत्र बंग्लादेश जयगिने अति तरंग हतरक पवनाय बिग मैच फीवर विशेषांगे देन कोलंब डीएसए नानायक विद्यालय सह कोलंब महानाम विद्यालय अतर एकोलसुन रन सरण महा क्रिकेट तरंगे अद कोलंब पी सरा ओवल क्रीडांगणेदी आरंभ वुना पलमु इनिम क्रीडांगण डीएसए नानायक क्रीडकीन अद दिन सदा तरंगे नतर करन विट कडुलु हतरक तवी रसकरगेन सिटी लकुनु संख्याव 62 कासी वासी दिनु डीएसए नानायक विद्यालय पलमुयेन पंदुवट भारदीमे अवस्थाव महानाम विद्यालयट लबा दुन्ना ओउन पलमु इनिमे कडुलु 9क तवी लकुनु 271क रसकरगेन सिटीदी इनिम अतिटुवा मातर शांत तोमस सह मातर शांत सर्वेसेस विद्यालांतर 117 रुहुनु महा नील सटन महा क्रिकेट तरंगे अद मातर उयन्मत्त क्रीडांगणेदी आरंभ वुना कांसी वासी दिनु शांत तोमस विद्यालय आराधनेन फलमु इनिम क्रीडा कल शांत सर्वेसेस कंडायम फलमु इनिमट सीलु देना देवी लकुनु 207 रस कला दिनी निमावन विट शांत तोमस क्रीडकीन फलमु इनिम संधा कडुलु 2क देवी रस करगेन सिटी लकुनु संख्याव 4क ඒ සමගින් රාත්‍රි 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයිබෝවන්.